කලා ක්ෂේත්‍රයේ දැක ගන්න ලැබෙන ආදරණීය යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි පියසත් කියලා කියන්නේ. ඉතින් මේ දෙන්න අතරට පහුගිය කාලේ කිරිසයා අරගෙන පුංචි පුංචි ධෝනි කෙනෙක් එකතු වුණා. ඒ කියන්නේ මේ වෙන විට නොදන්න කෙනෙක් නැහැ. කොහොම නමුත් පුංචි සිගිටි දියණියත් එක්ක මේ වෙන විට ඔවුන් ඉතාමත්ම සුන්දර ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් සාරංග සහ දිනක්ෂි නම් කියන්නේ මේක ඔවුන් දෙන්නටම අලුත් අත්දැකීමක් කියලායි. තාම මේ අත්දැකීමට හුරු වෙමින් ඉන්න ගමන් නිසා තවත් කෙනෙක් බලා කියා ගන්න තියෙනවා කියලා දැනෙද්දී එයාගේ වගකීම් කරට ගන්න ඕනි කියලා හිතෙද්දී ජීවිතේ පිළිබඳව අමුතු හැඟීමක් දැනෙනවා කියලායි සාරංග වැඩිදුරටත් පවසලා තිබුණේ. මේ වන විට අපේ රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක බොහෝ දෙනෙකුගේ ජීවිත අවදානම් තත්ත්වයකයි තියෙන්නේ. ඉතින් මේ කාල සීමාව තුළදී තමන්ගේ ආදරණීය දියණියගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බලපු සාරංග සහ දිනක්ෂි මේ පුංචි ධෝනි බලන්නේ නමුත්තන්ට නීති අටක් හඳුන්වා දී තිබෙනවා. එලෙස මේ නීති අට දිනක්ෂි තමන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ මේ විදිහට පළ කරලා තිබුණා. ඒ සඳහන් වෙලා තිබුණේ මේ විදිහටයි. මගේ පබාව කිසිවිටකත් සිප ගැනීම දානම් එන්න කලින් අනිවාර්යෙන්ම අහලා එන්න ඕනේ. මම තාමත් මේ දේවල් ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ පිළිබඳව කරුණාවන්ත වෙන්න. බබා වඩා ගන්න කලින් ඔබේ දෑත් දෙක හොඳට පිරිසිදු කර ගන්න. කිසිවිටකත් ඔබේ ඇඟිලි බබාගේ කටේ තියන්න එපා. ඔබේ සමීපතමේ හෝ ඔබ අසනීපෙන් සිටිනම් ගමන කල් දා ගන්න. සර සුවඳ විලවුන් ගල්වාගෙන එන්න එපා. දරුවා බලලා ආවට පස්සේ ඒ පින්තූර සමාජ මාධ්‍ය වෙත යොමු කරන්න කලින් මගෙන් අහන්න. ගොඩක් වෙලා රැඳී සිටින්න එපා කියලායි. ඔවුනේ විදිහට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට එකතු කරලා තිබුණේ. මේ අය තමන්ගේ ආදරණීය දියණියව බලන්නේ සමීපතමීන්ගෙන් ඉල්ලපු ඉල්ලීම් තමයි. ඒ විදිහට කාරුණිකව සඳහන් කරලා තිබුණේ රටේ පවතින කොරෝනා තත්ත්වයත් එක්ක. ඒ නිසාම බියෙන් තමයි ඔවුනේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. තමන්ගේ පුංචි ධෝනි ගැන හිතලා ඔවුන් මේ ඉල්ලීම් කර තිබෙනවා කියලායි ඔවුන් වැඩිදුරටත් ඒ ගැන පවසලා තිබුණේ. ඉතින් මේ පුංචි ධෝනි ඇතුළු ප්‍රියසාත් පවුල හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ට හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.